ආයුබෝවන් සුබ උදැසනක් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දහනවෙන් දිත්තු පුරවිසිභාවයේ මතුකර ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයේ නිරපෝ හැරීමට බව SP කියයි විස්ස හරහා රටට සිටුවේ හැකි අහිතකර බලපෑම් පිළිබඳව සමගි ජනබලවේගයෙන් නිවේදනයක් न्यू डायमंड नौकावे कप्तान वर्याट कोलंब महाधिकरणयेन दड प्रथमेन देशीय पुवात දහනව වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් දිත්ව පුරවැසිභාවය මතු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් බැසිල් රාජපක්ෂ මහතාත් දේශපාලනයේ නිරපා හැරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසම්පාදන කොමිසමෙන් ප්‍රසම්පාදනය කරෙත් නැහැ විගණන කොමිසමෙන් විගණනය කරෙත් නැහැ ඕන තරම් දුහිත පුරවැසියෝ පාර්ලිමේන්තුවේ හිටියා 19 දුහිත පුරවැසි කාරණේ මතු කරලා දැම්මේ ඔය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ දේශපාලනයෙන් තල්ලු කරා ලෝක බැංකුව කියන්නේ මේ ලෝකයේ ආදායම මට්ටම 5%කින් විතර අඩුයි කියලා මේ සියල්ල මැද ලංකාවේ අපිත් හොඳ තැනක නෙවෙයි පිට පොඩි ආධාර දෙකක් තුනක් හොයාගත්තම ශක්තිමත් ණය දෙකක් තුනක් හදාගත්තම අපිට මේ ආර්ථිකයේ ලෝකයේ අනිකුත් රටවල් වලට වඩා ඉක්මනින් ඉස්සරහට යන්න පුළුවන් මේකට ශක්තිමත් නායකයෙක් ඕන විජේදාස මැතිතුමා එතුමා තමයි 19 ගෙනා එතුමාගේ ස්වයං ආරක්ෂාව සඳහා යම් සි උසහයක් දරනවා වගේ තමයි අපට පේන්නේ ඉතින් සොලිසිටර් ජෙනරාල් අල්ලිගහ මන්ත්‍රී ගැඳවලා කියනවා මොන හරි කනඩුවක් දාපන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මෙන්න නීති ආධිපත්‍ය මෙන්න ශිෂ්ටත්වය ඒ ආණ්ඩුව හිටපු ඇමතිවරු කිව්වා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා මෙන්න ශිෂ්ටත්වය කොරෝනා වසංගතය ලෝකේ වෙන කිසිම රටකට වඩා හොඳින් පාලනය කරලා මරණ සංඛ්‍යාව 19කට සීමා කරගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තමයි මිලේච්ඡත්වය කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය විධායක බලය තියෙන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන ජනාධිපතිතුමා ගැන කියලා ව්‍යවස්ථාවෙන් කියනකොට ඒ බලය පිප්පකොට් ගහපු ව්‍යවස්ථාදායක සභාවෙන් ඒක ජනාධිපතිතුමාට රැගෙන දීමද ම්ලේච්ඡත්වය 19 අහෝසි කරලා 20 ගෙනල්ලා ඊට පස්සේ මොන මොන අඩුපාඩුකම් තියෙනවා නම් ඒ සඳහා වැඩපිළිවෙලක් ඊට සමාන්තරව ආරම්භ කරලා තියෙනවා ජනාධිපතිතුමා විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ හරහා රටට සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සඳහන් කරමින් සමගි ජනබලවේගයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා සමගි ජනබලවේගයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ මාත නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් සමගි ජනබලවේගයේ මුල සිටීම සිටින ස්ථාවරය වන්නේ විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙඳුම්පත් කිසි ලෙසකින් හෝ සම්මත නොවිය යුතු බවයි යෝජිත සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේදී සහ ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයින් පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ පමණක් ලබාගෙන එකී නිරීක්ෂණය කුමක් වුවද ස්ව අභිමතය පරිදි එම පත්කිරීම සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. ඒ අනුව මෙම සියලුම ආයතන දේශපාලනීකරණය වීමේ දැඩි අවධානමක් තිබෙන බව අවධාරණය කළ යුතුය. තවද දිත්ව පුරවැසියන් එනම් වෙනත් රාජ්‍යන්ට පක්ෂපාතීත්වය දිවුරා ඇති පුද්ගලින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉඩ ප්‍රස්තාව සලසනු ඇත. යෝජිත සංශෝධනයට අනුව ඇමතිකම් තීරණය කරන්නේ ජනාධිපතිවරයා තම අභිමතය පරිදිය. එලෙසම ජනාධිපතිවරයාට සංශෝධනයට අනුව ඕනෑම අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා වුවද දුරෙන් ඉවත් කළ හැකිය. විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අපේක්ෂිත සංශෝධන සිදු වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක් දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ කොමිෂන් සභා ඇතිවීමත් පාර්ලිමේන්තුව අඩපණ වීමත් විදේශීය රාජ්‍යන්ට පක්ෂපාතී පුද්ගලින් පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඉඩ ප්‍රස්තාව ඇතිවීමත් වැනි බරපතල තත්වයන්ට මුහුණ දීමට ලක්වාසි ජනතාවට සිදුවන බව නොඅනුමානය. ඒ අනුව මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු බව සමගි ජනබලවේගයේ මතයයි. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබලවේගය උපුටා ගැනීම අවසන්. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. මේ වන විට කොරෝනා මර්ධනය කෙසේ වෙතත් මේ දීප ව්‍යාප්තව ව්‍යාප්ත වෙමින් යන බව පේනවා. දැනටමත් 1400කට ආසන්න ආසාදිතින් ප්‍රමාණයක් දිවෙන පුරා සිටින බව පේනවා. රජය ගන්න ක්‍රියාමාර්ගයට විපක්ෂයක් වශයෙන් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ප්‍රදේශවල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හැකියක්මෙන් රජයට ගන්න කියලා විපක්ෂයක් වශයෙන් කියා සිටිනවා. ප්‍රතික්ෂේප වෙච්ච බලවේගය කියන කතන්දර වැඩි සැලකිලිමත් ගන්න ඕනේ. අපේ වගේ රටක තමයි මේ ආකාරයෙන්වත් මං හිතන්නේ ආසාදිතිය අඳුරගෙන වැඩ පිළිලක්
රටක් ලෝකේ ක්‍රියාත්මක වෙන එකම රට බවට අපේ රට පත් වෙලා තියෙනවා. අපි අසල්ලේ සිංහියා පාරම්පරික දැනුමක් තිබුණා. අපි ඉස්රාෂිත වෙලා තියෙනවා. තුන් හතර දෙනෙක් වාර්තා වෙනකොට මුළු රටේම ඉදිරි නීතිය දාලා මුළු රටම වහලා ජයග්‍රහණයක් ලැබුවාසේ පෙන්නුම් කිරීමක් සිදු කළා. වැඩේ වර්ධිනවා කියනකොට මහ ජනතාවට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් බලනවා කොවිඩ් එක හැදලා මිනිස්සු මැරෙන්න ඕනේ කියලා අනිත් පැත්තෙන් බලන රට වහලා කොහොමද ආර්ථික වටිනාකම. රටේ ජනතාව ගැන කල්පනා කරන විපක්ෂයක් නෙමෙයි. හැම වෙලේම වැළලුවේ දේශපාලන වාසියක්. අද විශේෂයෙන්ම කොරෝනා නව රැල්ලක් පැතිරලා යනවා. අද ගම්පහ ජනතාව විශේෂයෙන්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ. කන්න විදියක් නැහැ. බඩු මිලට උත්තරයක් නැහැ. ඇත්තටම ජනතාවට වෙලා තියෙන අර කැහි ගෑනේ දීලා හොටු ගෑනේ ගත්තා වගේ තත්ත්වයකට තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම විශ්ව ගණාවේ අපි දන්න එක පැත්තකින් ඇමරිකන් අධිරාජ්‍යවාදී උවමනා මත විසිවන සංශෝධනය කියලා එන්නේ ඇත්තට මේ 19ත් එක්ක මහා දැවැන්ත විනාශයක් මේ රට තුළ ඇති වුණානේ. ඒ විනාශයත් එක්ක තවදුරටත් කිසිදු පාලකයෙකුට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙනකන් අපිට මම හිතන්නේ ජනාධිපතිවරයාට මේ රට පාලනය කරන ජනතාවට වග කියන්න ඕනේ. ඒ වගකීම වෙනුවෙන් තමයි తాවකාලික වෙණි විසිවන සංශෝධනයක් ගේන්නේ. සැඟවුණු මුදු ඇත්ත එළියට එයි අස්ස බැහැ කිසි විටක සංගවා ගන්නට කැස්ස ගත්තට ඡන්දයක් උරුකාරයෝ දක්ස විස්සට ගිහින් ඇන ගන්නවා පිටිපස්ස පාසලක පන්තික සිටින ළමුන් ප්‍රමාණය ඉහළ දැමීම තුලින් යලිත් කුඩා පාසල් වැසියාමේ අවධානමක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේ කම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. ඒ සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පවා අධිතීරණය කරලා සමහර තීන්දුව තීරණ ගනිමින් යනවා. මම අධ්‍යාපන ඇමතිවරය වශයෙන් ඉන්න කාලේ පන්තියක සිටිය යුතු ළමුන් ප්‍රමාණය 35 දක්වා අඩු කරන්න වසරින් වසර අඩු කරලා 40 සිට අවුරුදු 5ක් තුල අඩු කරන්න තීරණය කර ලැබුවා. මේ ආවට ගියාට ගත්ත තීරණයක් නෙමෙයි. අපි මේක පුළුවන් තරම් පාලනය කර ෆිල්ටර් කරලා අඩුම මට්ටමකින් තමයි ළමෙක් දැම්ම නම් දැම්මේ. ඒ ට්‍රාන්ස්ෆර් කැටගරි කේ හෝ එහෙමත් නැත්නම් අවශ්‍යම හේතුවක් මත සලකා තමයි ඒ ළමුන් නැතුවත් කිරීම කරනු ලැබුවේ. ළමුන් ප්‍රමාණය අඩු කිරීම තුලින් පුංචි පාසල් වැසියාමේ තර්ජනේ ඉවත් කරන්න අපේ කාලේ පුළුවන්කම ලැබුණා. අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති අර්ථයේ පහසු ගන් දුන්නා. ගුරුවරු 25000ක් පමණ ගත්තා. විදුහල්පතිවරුන් 6000ක් ගත්තා. ක්‍රීඩා පුහුණුකරුවෝ 4000ක් විතර ගත්තා. ගොඩනැගිලි 10000ක් ගණන් දුන්නා. වැසිකිලි පද්ධතිය 40000කට වැඩිය දුන්නා. මානව සහ භෞතික සම්පත් දිනු කිරීමෙන් ඒ පුංචි පාසල් වලටත් දරුවන්ට යන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා පාසල් වැසියාම අවම වුණා. ප්‍රධාන පාසල් වලට යන්න පුළුවන් ප්‍රමාණය අඩුවෙද්දි වටේ තියෙන පාසල් වලට ඒවා ඒ දරුවෝ යනවා. එතකොට ගුරුවරු ඉද්දි ප්‍රතිඵල එද්දි සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ ප්‍රතිඵල දිගින් දිගටම ගම්බද ප්‍රදේශ වලින් ඉහළට එන්න පටන් ගත්තා. සාමාන්‍ය දරුවන්ට තියෙන අවස්ථාව නැති කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් මේ ආපහු පුරවන්න ගියාම වෙන්නේ අර සමහර පාසල් වැසී යනවා. අධ්‍යයනය කරලා සමීක්ෂණ කරලා කරන ඒවා නෙමෙයි මේ ආවට ගියාට එක එක්කෙනාගේ උමනාවත කරන ඒවා. ඒකත් ඉදිරියේදී තීරණය කරනු ලබනවා. ඒකත් සාකච්ඡා කරලා තීරණය කරනවා. අධිකරණයේ හමුවේ වරද පිළිගත් MDA New Diamond ඩවුකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් රුපියල් මිලියන 12ක දඩ මුදලක් නියම කර තිබෙනවා. එම මුදල ගෙවීමෙන් පසු විත්තිකරු මුදාහරණ ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ. පසුගිය සැප්තැම්බර් මාස 3 වනදා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ නිව් ඩයිමන්ඩ් නෞකාව තුළ ඇති වූ ගින්න බැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම සහ සමුද්‍ර දූෂණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. ඒ අනුව මෙම නඩුව අද විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව කොළඹ මහාධිකරණ මිනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී විත්තිකාර කපිතාන් ටීරොස් හෙලියස් නැමැති ග්‍රීක ජාතිකයාට අධිචෝදනා පත්‍ර බහර දීමෙන් අනතුරුව ඔහු විසින් එම චෝදනාවලට වර්ධ පිළිකන් නබව ප්‍රකාශ කළා. ඉන් අනතුරු පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2008 වසරේ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත හඳුන්වා දීමෙන් පසු විදේශීය නාවික කපිතාන්වරයෙකුට එරෙහිව ගොනු කරන ලද පළමු නඩුව මේ බව ප්‍රකාශ කළා. නෞකාව තුල හටගත් ගින්න නිවීම සඳහා ඒ තුල පවතින ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට විත්තිකාර කපිතාන්වරයා අසමත් වූ බවට චෝදනා කර සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එසේ ඔහු ක්‍රියා කර තිබුණේ නම් සිදු වූ මෙම විශාල අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබුවවද ප්‍රකාශ කළා. එමෙන්ම
නෞකාව තුල මෙවන් අනතුරක් සිදු වන අවස්ථාවේදී ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංඥා පද්ධතියක් පැවතියද එය භාවිතා කරමින් වග කීතු බලධාරීන් දැනුවත් කිරීමටද මෙම කපිතාන්වරයා අපොහොසත් වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. විත්තිකාර කපිතාන්වරයාගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපයේ හේතුවෙන් මෙම අනතුර වඩා තීව්‍ර වූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහි ප්‍රතිඵලයක් ලෙස නෞකාවේ දහවන කටයුතු සඳහා වෙන් කර තිබූ ඉන්ධන වලින් මෙට්‍රික් ටොන් 400 සිට 480 දක්වා තෙල් ප්‍රමාණයක් මුහුදට කාන්දු බව ප්‍රකාශ කළා. මෙම තත්ත්වයත් සමග කිලෝමීටර් 40ක පමණ වපසරියක මුහුදු ජලය මත තෙල් පාවීමට පටන්ගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම තෙල් පැල්ලම් ඉවත් වී යාම සඳහා අවම වශයෙන් වසර 10ක් හෝ 15ක් ගතවනු ඇති බවද ප්‍රකාශ කළා. විත්තිකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිච නිපුණ විමලසේකර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අනතුර සම්බන්ධයෙන් වූ නිවැරදි චිත්‍රය මේ දක්වා ජනතාව හමුවට ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළා. අද පැවති නඩු විභාගයේදී අධිකරණයේ හමුවේ වරද පිළිගත් නිව් ඩයිමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහඅධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා විසින් රුපියල් මිලියන 12ක දඩ මුදලක් නියම කළා. එම දඩ මුදල ගෙවීමෙන් පසුව විත්තිකරු මුදාහන ලෙසද විනිසුරුවරයා විසින් නියෝගයක් නිකුත් කර සිටියා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.